බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් සමගම රට තුල ඒ පිළිබඳව මීට මාස කිහිපයකට පෙර දැඩි ලෙස සාකච්ඡා වුණා. කෙසේවෙතත් අවසානයේදී එය බුර්කාව තහනම් කිරීමක් නොව මුහුණ ආවරණය කර තිබීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් වන බැවින් එසේ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කිරීම තහනම් වන බවටයි රජයෙන් ප්‍රකාශ නිකුත් කරනු ලැබුවේ. මෙය දේශපාලන වේදිකාව තුළ රසවත් මාතෘකාවක් බවට පත් වූ අතර එය ක්‍රමයෙන් යට යන්නේ විවිධ මාතෘකා යලිත් කරලියට පැමිණීමත් සමගයි. කෙසේවෙතත් යලිත්වරත් බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් අද පස්සුරුවේ රට පුරා සාකච්ඡා වීම ආරම්භ වුණා. ඒ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ අමාත්‍යංශයේ තොරතුරු මාධ්‍ය වෙත දැනුම් දෙන WhatsApp සමූහය හරහා ඉදිරිපත් කරන ලද ප්‍රවෘත්තියක් සමගයි. එම WhatsApp තොරතුරේ දැක්ුණේ මහජන ආරක්ෂක අමාත්‍ය රේ ඇඩ්මිරල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි. කෙසේ වෙතත් අද පස්වරුවේ රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහිලිය රඹුක්කැල්ල මහතා මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන්ම මූණ ආවරණය කිරීම තහනම් කිරීමේ පනත්කතුම්පත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබලා දීලා තියෙනවා. විශේෂයෙන්ම රටවල් ගණනාවක් මේ වෙනකොට ජාතික ආරක්ෂාව වෙනුවෙන් එවැනි ක්‍රියාවලියන් වලට අවතීර්ණ වෙලා තියෙනවා. මේ සම්බන්ධව පසුගිය කාලයේදීත් යම් යම් විදියේ කතිකාවන් නැති වුණා. අද දවසේ මේ කැබිනට් මණ්ඩලය අනුමත කරා මේ කෙටුම්පත නිර්මාණය කරලා ඉදිරිපත් කරන්නට. එතුමා මේ බුර්කාව තහනම් කරන්න කැබිනට් එක තීරණය කරලා තියෙනවද? තහනම් කරන්න කෙටුම්පතක් හදන්න තීන්දු කරලා තියෙනවා. බුර්කාව කියන කතන්දරේ නෙමෙයි මෙතෙන්දී බොහොම පැහැදිලිව කියවෙන්නේ. මේක තුමාගේ දැන ගැනීම පිණිස කියවන්නම්. ඒකේ පොදු ස්ථානයන්දී සම්පූර්ණයෙන් මූණ ආවරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මට්ටමින් තිබේ නම් මේ තහනම් කිරීමට කැටුම්පතක් සකස් කිරීමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.